ඔයාල හැමෝම වෙල්කම් කියලා පිළිගන්නවා ඉස්සෙල්ට එක්ක අපේ YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මෙන්න මෙයාට screen එකේ පේනා වගේ ලස්සන ලස්සන animated cursors කොහොමද ඔයාලගේ සාමාන්‍ය mouse pointer එක වෙනුවට ඔයාලගේ computer එකට වෙනස් කරගන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේවා ගොඩක් ලස්සන විදිහට මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් මේ වගේ cursors 6ක් ගැන කතා කරනවා. මේවා කොහොමද download කරලා install කරන්න කියලා. ඒ වගේම මම මේ cursors 6ම ඔයාලට free තමයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන කලින් ඔයගොල්ලෝ හැමෝගෙම ඉල්ලනවා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා. ඉතින් ඔයාලා අපේ channel එක subscribe කරලා තියාගත්තොත් ඒක ඔයාලට ඉදිරියටත් ගොඩක් ලොකු වාසියක් වෙයි. මොකද අපි අපේ channel එකෙන් ගොඩක් වැදගත් videos තමයි ඉදිරියටත් ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක හින්දා අන්න කියන විදිහටම subscribe කරලා තියාගන්න කියලා ඔයගොල්ලෝ හැමෝගෙම ඉල්ලනවා. මොකද අපේ channel එක video බැලුවට ඔයාලා තාම subscribe කරලා නැතුව ඇති අපේ channel එක. ඒ වගේම video එකට යන කලින් video එකට like එකක් දාලම video එකට යමු කියලා අපි හැමෝගෙම ඉල්ලනවා. ඉතින් ඒ වගේම video එක share කරන්න පුළුවන් නම් share කරන්න. ඒ වගේම video ගැන හිතන දේ පල්ලෙහෙන් comment කරන් යන්නම් තමතක කරන්න එපා. එහෙනම් ඔය බලමු මේ cursors පහ කොහොමද download කරගන්නේ සහ මේවා කොහොමද ඔයාලගේ computer එකට ගැලපෙන විදිහට හරියටම install කරගන්නේ කියලා. එහෙනම් අපි යන් අපේ video එකට. එහෙනම් අපි බලමු මෙන්න මේ ලස්සනම ලස්සන animated cursors කොහොමද අපේ computer එකටත් ලේසියෙන්ම download කරලා හරියටම ගැලපෙන විදිහට install කරගන්නේ කියලා. ඉතින් ඇත්තටම ඔයාලා Windows 7, 8, 10, 11 වගේ පාවිච්චි කරනවා නම් ඔයාලට මේවා කිසිම ප්‍රශ්නයක් නැතුව try කරලා බලන්න පුළුවන්. ඉතින් Windows 7 වල ඉඳන් මේවා කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳට වැඩ කරනවා කියලා අපිට මේක trust කරන්න පුළුවන් ඇත්තටම කිව්වොත්. හරි. ඉතින් අපි මෙන්න මේ වගේ අපේ වීඩියෝ එකේ description එකේ මේ website 6ම, ඒ කියන්නේ එකම website එක තමයි page 6ම link දාලා ඇති. ඉතින් ඔයාලට පුළුවන් ඒ උඩ ලේසියෙන්ම click කරලා මේ website එකට එන්න. ඉතින් ඔයාලා මේකට ආවට පස්සේ අනිවාර්යයෙන්ම මේකට sign වෙන්න ඕන. ඉතින් මෙන්න මේ වගේ normal නමක් දීලා නිකම්ම sign in වෙන්න තමයි තියෙන්නේ. හරි. ඉතින් ඔයාලට sign in වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේවා ලේසියෙන්ම download කරගන්න. ඉතින් ඔයාලා sign in වෙන්නේ නැත්නම් මේවා වලට download කරන්න බෑ. හරි. ඉතින් අපේ පළවෙනි cursor එක තමයි මෙන්න මේ DIM version 4 premium set කියන එක. ඉතින් ඇත්තටම කිව්වොත් ඔයාලට මේක pay කරලා තමයි ඔයාලට මේක download කරගන්න වෙන්නේ ඩොලර් 10ක් වගේ මුදලකට. හැබැයි ඔයාලා මේක pay කරලා පාවිච්චි කරන්න ඕනේ නැහැ. මම ඔයාලට link එකක් සපයලා තියෙනවා මෙන්න මේ වගේ media file link එකක්. ඔයාලට පුළුවන් ඒක හරහා මේක MB 7ක් වගේ පොඩි data ප්‍රමාණයක් දීලා මේක download කරගන්න. ඉතින් මේකේ තියෙන files ටිකම තමයි එකේ තියෙන්නේ. ඉතින් මමත් ඒකෙන් download කරලා තමයි අද video එක කරන්නේත්. ඉතින් ඒකින්ද ඔයාලා මේක ගන්න ඩොලර් 10ක් pay කරන්න ඕනේ නැහැ. හරි. ඉතින් ඔයාලා අනිත් cursors ගැන කතා කරොත් අනිත් cursors වල මෙන්න මේ විදිහට download button එකක් තියෙනවා. ඔයාලා website එකෙන් download කරනකොට ඔයාලට පුළුවන් ඒකට මෙහෙම click කරගන්න. ඉතින් click කරාට පස්සේ මේ file එක ලේසියෙන්ම ඔයාලගේ computer එකට මේ විදිහට download වෙනවා. ඉතින් මේවත් මේ විදිහටම download කරගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මෙන්න මේ වගේ dark and white විදිහට අපිට cursors බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ නිකන් අර ට්‍රාන්ස්පරන්සි එකෙත්, ඒ කියන්නේ මෙහෙම අවුට්ලයින් එක කළු කොළපාටින් සහ රතු පාටින් තියෙන විදිහටත් අපිට බලා ගන්න පුළුවන්. නිකන් පින් කර්සර් වගේ මේකේ වර්ග දෙකකින් එකම කර්සර් එක ඇවිල්ලා තියෙනවා. හරි. ඉතින් ඔයාලට ගැලපෙන ඒවා මෙතනින් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති ඒවා, කැමති නැති ඒවා මෙතනින් වෙන් කරලා ඔයාලට ඕන ඒවා විතරක් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි. ඉතින් ඔයාලා මේව ඩවුන්ලෝඩ් කරාට පස්සේ අපි බලමු මේවා ලේසියෙන් ඔයාලගේ කම්පියුටර් එකට ගැලපෙන විදිහට ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද කියලා. හරි. ඉතින් ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරාට පස්සේ ඒවයි ඩවුන්ලෝඩ් කරපු ෆයිල් ලොකේෂන් එකට මේ විදිහට එන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට මූලික වශයෙන් zip ෆයිල් 6ක් බලා ගන්න පුළුවන් වේ. ඔයාලා ඩවුන්ලෝඩ් කරපු තරමින් මෙතන zip ෆයිල්ස් ඇති. ඉතින් මම මේ අර 6ම ඩවුන්ලෝඩ් කරේ හින්දා තමයි මට මෙහෙම පෙන්නන්නේ. ඉතින් මම දැන් මේ 6ම එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕන සාමාන්‍ය විදිහට. ඔයාලට පුළුවන් මේ ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේවා එක්ස්ට්‍රැක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වගේ ෆෝල්ඩර්ස් දෙකක් පෙන්වන නම් ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මේකේ ලයිට් සහ ලයිට් මිනි කියලා කියන්නේ, ඒ කියන්නේ මවුස් කර්සර් එකේ සයිස් එක තමයි මෙතනදී පෙන්වන්නේ. ඉතින් මේ මිනි කියන එකේ සාමාන්‍ය ඔයාලගේ Windows cursor එකේ size එක තමයි මේ mouse pointer එක එතකොට එන්නේ. මේකේ light කියන එක දුන්නොත් mouse cursor එක ටිකක් ලොකුවට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා කැමති ලොකු mouse cursor එකකට නම් මේ පළවෙනි file එක select කරන්න පුළුවන්. පොඩි mouse cursor එකකට කැමති නම් මේ දෙවෙනි එක select කරන්න පුළුවන්.
සිලෙක්ට් කරලා සාමාන්‍ය විදිහටම එක්ස්ට්‍රැක්ට් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට අනිත් ෆයිල්ස් හතරක් ඒ විදිහටම එක්ස්ට්‍රැක්ට් කරගන්න පුළුවන්. හරි, ඉතින් ඔයාලට ඔයාලේ ෆයිල්ස් හයම මෙන්න මේ විදිහට එක්ස්ට්‍රැක්ට් කරගත්තට පස්සේ මේ විදිහට ෆෝල්ඩර්ස් හයක් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් අපි පළවෙනිට බලමු අපේ මේ ඇනිමේෂන් ගොඩක් තියෙන මෙන්න මේ DIM version 4 කියලා තියෙන මවුස් කර්සර් එක. ඉතින් ඔයාලට පුළුවන් අර මන් දීපු ෆ්‍රී ලින්ක් එක හරහා ඒක ඩවුන්ලෝඩ් කරගන්න නිකම්ම. ඉතින් ඔයාලා පේ කරලා පාවිච්චි කරන්න ඕනේ නැහැ. කැමති නම් ඉතින් ඩොලර් 10ක් දෙන්න පුළුවන්. ඉතින් මේකයි ඩොලර් 10ක් කියන්නේ ලොකුඩා ලොකු මුදලක්. ඉතින් ඒකයි මම ඔයාලට ෆ්‍රී ලින්ක් එකක්ම හොයලා දුන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට DIM version 4 premium කියලා තියෙන මේ ෆෝල්ඩර් එක ඕපන් කරගන්න. හරි, ඉතින් ඒක ඇසුර අපිට මෙන්න මේ වගේ ෆයිල් සෙට් එකක් බලා ගන්න පුළුවන්. අපි දැන් මෙන්න මේකේ ඉන්ස්ටෝලර් කියලා තියෙන ෆයිල් එක මේ විදිහට රයිට් ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ මෙතන ඉන්ස්ටෝල් දෙන්න ඕන. ඉතින් මේ හැම මවුස් කර්සර් එකකම මෙන්න මේ ඉන්ස්ටෝල් කියලා තියෙනකොට රයිට් ක්ලික් කළා තමයි අපි ඒක පටන් ගන්න ඕන. එතකොට තමයි ඒව හරියටම ඔයාලගේ කම්පියුටරේට ඉන්ස්ටෝල් වෙන්නේ. හරි, ඉතින් දැන් ඒ මවුස් කර්සර් එක අපේ කම්පියුටරේට හරියටම ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් අනිත් ඔයාලාස කර්සර්ස් එහෙමත් මේ විදිහටම රයිට් ක්ලික් කරලා ඉන්ස්ටෝල් කියනකොට ක්ලික් කරලා ලේසියෙන්ම ඔයාලගේ කම්පියුටරේට දාගන්න. ඉතින් හරිම ලේසි දෙයක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් හැම එකක්ම ඒ විදිහට කරගන්න. හරි, ඉතින් මම ඔයාලට මේ විදිහට හැම එකක්ම කරලා පෙන්නන්න නැත්නම් ඔයාලට විශ්වාස නැහෙනේ. ඔයාලා හිතයි සමහර අය වැඩ කරන්නේ නැති හින්දා තමයි මෙයා මේක කරන්නේ නැත්තේ කියලා. හරි, ඉතින් මම මේ හැම එකක්ම ඔන්න රයිට් ක්ලික් කරලා ඔයාලට පෙන්නන්නම් ඉන්ස්ටෝල් කරන හැටි හරියටම. ඉතින් අවසන් ෆෝල්ඩර් එක. හරි, ඉතින් දැන් මම මේ ෆෝල්ඩර්ස් පහේම තිබ්බ කර්සර්ස් ෆෝල්ඩර්ස් හයේම තිබ්බ කර්සර්ස් හයම හරියට ඉන්ස්ටෝල් කරා. ඉතින් දැන් අපි බලමු මේව කොහොමද අපේ මවුස් කර්සර් එක විදිහට වෙනස් කරගන්නේ කියලා. ඉතින් ඔයාලට වෙනදි තාමත් අපේ මවුස් කර්සර් එකට කිසිම වෙනසක් වුණේ නැහැ. සාමාන්‍ය වින්ඩෝස් ඩිෆෝල්ට් වෙන කර්සර් එක තමයි අපේ තාමත් active වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපි පොඩි දෙයක් කරගන්න ඕන. ඉතින් ඒක තමයි ඔයාලා මෙන්න මේ Windows search bar එකට ගිහිල්ලා මේකේ search කරගන්න ඕන mouse settings කියලා. ඉතින් ඔයාලට ලේසියෙන් මේක search කරගන්න පුළුවන් මේ විදිහට ටිකක් ගන්නකොට. එයි. හරි, ඉතින් ඒ ඔයාලා එහෙම search කරගෙන මේක enter කරගන්න. ඒ කියන්නේ ඔයාලා මේක open කරගන්න. හරි, ඉතින් ඊට පස්සේ ඒක මේ විදිහට settings වලින් open වුණා අපේ. ඉතින් අපි දැන් ඒක පොඩ පල්ලෙහාට ගියාම මේ විදිහට බලා ගන්න පුළා additional mouse settings කියලා. ඉතින් දැන් ඔයාලා අන්න ඒකට තමයි click කරගන්න ඕන. හරි, ඉතින් ඊට පස්සේ මේ විදිහට පොඩි tab එකක් open වුණා අපේ computer එකෙන්. අපි දැන් මෙන්න මේකේ pointers කියන tab එකට යන්න ඕන. ඉතින් ඒකෙත් මෙන්න මේ විදිහට මේ අපේ කම්පියුටර් එකේ තියෙන මවුස් පොයින්ට් එක දැනට තියෙන එක පෙන්නනවා මේ විදිහට නමින්. ඉතින් ආයෙත් පුළුවන් ඒකට ක්ලික් කරන්න. ක්ලික් කරලා ආර අපි දාගත්ත. ඉතින් මෙහෙමයි මේකේ ඔයාලා කර්ස් එකේ නම හරියට බලා ගන්න. ඉතින් මේකේ තියෙනවා DIM version 4 කියලා. ඉතින් ඔයාලා මෙතනින් බලන්න මොකද ඒ ගැලපෙන නම තියෙන එක මෙන්න මේ විදිහට සිලෙක්ට් කරන්න. ඉතින් මේ තියෙන DIM version 4 කියලා මේකේ තියෙන එක මේ විදිහට සිලෙක්ට් කරාම අපේ ඒ ඩවුන්ලෝඩ් කරපු කර්ස් එක මේ විදිහට පෙන්නනවා. ඉතින් මේකට අදාළ animations අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් help select එකට මෙන්න මේ වගේ පුංචි animation එකක් ඇවිල්ලා තිනවා. working in background එකට මෙන්න මේ වගේ animation එකක් ඇවිල්ලා තිනවා. ඒ වගේම busy. ඒ කියන්නේ අර ඔයාලා සාමාන්‍ය මවුස් කර්ස් එකේදී අර මේ කැරකර ඉදින් මම ඔයාලට එක පෙන්වන්නම් දැන්. හරි, ඉතින් මෙන්න මේ busy කියන එකේ මෙන්න මේ වගේ සර්කල් එකක් නිකන් අරගෙන තියෙන්නේ. ඉතින් මේකෙදි ඒක ටිකක් වෙනස් වෙලා තිනවා. මෙන්න මේ වගේ මවුස් කර්සර් ග්ලිච් වෙන පටන් අරන් දෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේවා සාමාන්‍ය Windows එන මවුස් කර්සර් එකට වඩා ගොඩක් ඉෆෙක්ට්ස් animation එහෙම වැඩි ගොඩක් ඔයාලට පේනවා ඇති. මේව නිකම්ම තියෙන්නේ. හැබැයි මේක හැම එකකටම වගේ පුංචි පුංචි හැරි animations අදාළ වෙනවා.
ඉති මේ අනවේලබල් කියනකට මෙන්න මේ වගේ පුංචි ඇනිමේෂන් එකක් ඇක්ටිව් වෙලා තියෙනවා. මෙන්න මේ කර්සර් ගැන තමයි මම මේ කතා කරන්නේ, DIM version 4 කියන එක. හැබැයි ඔයාලා Windows වල නිකම එක බැලුවොත් මෙන්න මේකේ නිකම්ම ඉමේජ් එකක් විතරයි මේකේ තියෙන්නේ. හැබැයි මෙන්න මේකෙදි හැම එකටම ඇනිමේෂන් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකෙදි ගොඩක් ලස්සනයි මේක ඔයාලා පාවිච්චි කරද්දි හැම. ඉතින් ඔයාලා මේක ඔයාලගේ මවුස් කර්සර් එක විදියට දාගන්න නම් ඔයාලා මෙන්න මේ ඇප්ලයි කියනකොට ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ yes කියනකොට ක්ලික් කරගන්න ඕන. ඉතින් ඔයාලට පේනවා ඇති ඒක දැන් අපේ මවුස් පොයින්ට් එක විදියට වෙනස් වුණා. හරි. ඉතින් දැන් ඔයාලට පුළුවන් ඕකේ කියනකොට ලේසියෙන්ම ක්ලික් කරන්න. හරි. ඉතින් දැන් තමයි දැන් මේක තමයි අපේ මවුස් පොයින්ට් එක. ඉතින් අපේ channel එක දැන් තවත් වැදගත් දෙයක් කියන්නේ තියෙනවා. ඉතින් මේක තමයි ලංකාවෙන් ගෙනල්ලා තියෙන මවුස් කර්සර්ස් ගැන. ඒ කියන්නේ විශේෂයෙන්ම animated මවුස් කර්සර්ස් ගැන කරන පළවෙනි වීඩියෝ එක. ඉතින් මීට කලින් කවුරුවත් animation මවුස් කර්සර්ස් ගැන ලංකාවේ වීඩියෝ එකක් කරලා තිබ්බේ නැහැ. ඉතින් අපේ channel එකෙන් තමයි පළවෙනි වතාවට මේ වීඩියෝ එක අරගෙන ආවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකින් හින්දා වීඩියෝට අනිවාර්යෙන් like එකක් දාන්න කියලාත් ඔයගොල්ලෝ හැමෝගෙම ඉල්ලනවා. ඉතින් මේවා try කරලා බලන්න. ඉතින් හොඳ මවුස් කර්සර්ස් එහෙම තියෙනවා මේ අතර. හරි. ඉතින් අපි අයින් ටිකක් බලමු. ඉතින් මම ඔයාලට අනිත් ඒවා බලන කලින් මේක වැඩ කරන හැටි පොඩ්ඩක් පෙන්නලා ඉන්නම්කෝ. හරි. ඉතින් දැන් අපි සාමාන්‍ය විදිහට මේක සර්ච් කරන්න ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් අපි සර්ච් බාර් එක ළඟට අපේ මවුස් කර්සර් එක අරන් ගියාම පොඩි ඉෆෙක්ට්ස් එකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් ලස්සන විදිහට පෙන්නනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු මේකේ එක එක ඉෆෙක්ට්ස් තියෙනවා. ඉතින් මම ඔයාලට උදාහරණයක් විදිහට මේ විදිහට ෆයිල් එක්ස්ප්ලෝර් එක ගත්තොත් ඔයා හිතනකෝ අපි දැන් මොකක් හරි මේ විදිහට සිලෙක්ට් කරන්න හදනවා කියලා. එතකොට අපිට බලා ගන්න පුළුවන් අර විදිහට අපි යාලා ප්‍රිවියු එකේ දැකපු විදිහට මවුස් කර්සර් එක මේ විදිහට දෙපැත්තට හෙල්ලෙනවා. මේ විදිහට ලස්සනට බලා ගන්න පුළුවන් ඔයාලට. හරි. ඉතින් අපි අනිත් මවුස් කර්සර්ස් බලමු. ඉතින් ඒවයිත් ගොඩක් animations තියෙනවා. ඉතින් මේ හැම එකක්ම වැඩ කරනවා. ඉතින් ඔයාලා හිතන්න එපා වැඩ කරන්නේ නැහැ කියලා. ඉතින් මේ හැම එකක්ම වැඩ කරනවා. ඉතින් ඔයාලා එක ගැන කිසිම විදිහක බයක් තියාගන්න එපා. ඉතින් මේ තියෙන අර මං කිව්ව pink එක. ඉතින් ඒකෙදිත් මෙන්න මේ විදිහට busy කියන එකට මේ විදිහට rose පාට රවුමක් අරගෙනවා. ඒ වගේම working background කියන එක මේ විදිහට තියෙනවා. hues select එක මේ විදිහට තියෙනවා. ඒ වගේම ඔයාලා මේකෙදි මොකක් හරි search කරද්දි ලස්සනට වැටෙනවා. ඉතින් අපි දැන් ඒකට ගියාට පස්සේ මේ විදිහට ලස්සනට මේ normal Windows මේ සර්ච් කරනකොට එන කර්සර් එකට වඩා ලස්සනට මේක පෙන්නනවා. ඉතින් ඔයාලට මේ විදිහට විවිධ මවුස් පොයින්ටර්ස් තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. ඉතින් ඒ වගේම අර අපි අර කතා කරපු මෙන්න මේ ට්වින් කර්සර් එක මේ විදිහට ඔපෙරා කියලා හඳුන්වලා තියෙන මෙන්න මේක. ඒකේ නියොන් එක සහ මේ විදිහට ඔපෙරා GX කර්සර් කියන එකත් බලා ගන්න පුළුවන්. රතු සහ කොළවලට හදපු එක. ඉතින් ඒකත් වැඩ කරනවා මේ විදිහට බලා ගන්න පුළුවන් ඔපෙරා GX කියලා. ඉතින් ඒක තමයි රතු එක. ඒ කියන්නේ ඒකේ ඒක ට්‍රාන්ස්පරන්සි තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒකේ වටේ අවුට්ලයින් එක විදිහට රතු පාට ගිහිල්ලා තියෙනවා. ඒකත් ගොඩක් ලස්සනයි. ඒ වගේම මේකේ නියොන් එක තියෙනවා. ඒකත් මාර්ම ගති මෙන්න මේ විදිහට තියෙනවා ලස්සනට. ඉතින් ඔයාලා ට්‍රාන්ස්පරන්සි වලට කැමති නම් මේවා try කරලා බලන්න පුළුවන් ඕගොල්ලොන්ට. හරි. ඉතින් ඊට පස්සේ අපි අර කතා කරපු අනිත් කර්සර් එක තමයි මෙන්න මේක. මෙන්න මේකේ ඩාර්ක් එක සහ මේකේ ලයිට් එක. ඉතින් මේකත් ගොඩක්ම ලස්සන animations ගොඩක් තියෙන කර්සර් එකක් ඇත්තටම කිව්වොත්. ඉතින් මේක අපි apply කරලා බැලුවොත් එහෙම වැඩ බලා ගන්න පුළුවන්. ගොඩක් ලස්සන තියෙනවා. ඒ වගේම මේකේ busy කියන එක වෙනුවට මෙන්න මේ වගේ ලස්සන පුංචි animation එකකුත් වැඩ කරනවා. ඉතින් මේකේ ඩාර්ක් එකක් තියෙනවා. ඉතින් මේකේ ඩාර්ක් එකත් ඔයාලට කැමති නම් ඔයාලා කැමති පාටි මේව try කරන්න පුළුවන්. ඉතින් ඒ මෙන්න මේ කර්සර්ස් 6 ගැනම දැන් අපි මේ වීඩියෝ එකෙන් කතා කරා. ඉතින් මම හිතනවා අද වීඩියෝ වලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් අද වීඩියෝ වලට ගොඩක් හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට මේ ලින්ක්ස් වල මොනවා හරි ගැටලු එහෙම නැත්නම් වීඩියෝ කියන ගැටලු මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. වීඩියෝ එකේ හොඳක් තියෙනවා නම් කමෙන්ට් කරන්න, නරකක් තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලට වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාලගේ යාලුවන්ට හරි මේක ෂෙයා කරන්න ඉතින් අනිවාර්යෙන්ම. එතකොට අපේ channel එකට පොඩි sub එකක් වෙනවනේ. ඉතින් අනිවාර්යෙන්ම අපේ video ෂෙයා කරන්න. ඒ වගේම අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඔයගොල්ලෝ හැමෝගෙම ඉල්ලනවා. මොකද අපේ video එක බලන 50%ක්වත් තාම අපේ channel එක subscribe කරලා නැණි. අන්න ඒකින්ද තමයි මේ කියන්නේ.
ඉතින් අපේ වීඩියෝ බලන ඔයගොල්ලෝ හැටියට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙමනොත් එහෙම ඔයාලට අපේ channel එකෙන් දිගටම ගෙන videos බලා ගන්න පුළුවන්. ඒ වගේම subscribe කරාට විතරක් වැඩක් නැහැ. අනිවාර්යෙන් bell notification එක උනත් press කළාම තියාගන්න. හරි. ඉතින් ඔයාලා අනිවාර්යෙන් subscribe කරයි කියලා මම හිතනවා. ඒ වගේම අර කියලින් කිව්වා වගේ video like එකක් දාන්න, comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අදට අපේ වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. මෙච්චර වෙලා අපිත් එක්ක රැඳී හිටිය ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි.